මේ වගේ නේවාසික භාවනා වැඩමුළුවකට මුළු දීලා ගත කරනකොට අපි එක විදියක කාලසටහනකට සැකිල්ලකට අනුව තමයි බලන්නේ මේ වැඩමුළුවේ උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා උටි අනුව ඒ යොදන කාලයට නැත්නම් අපි ගන්න ප්‍රයත්නයට සාපේක්ෂව අපිට අභිමත ප්‍රයෝජන ලැබීමට අපි දක්වන සියල්ලටම සරුවචාන්සේ පාවිච්චි කරන වචනේ තමයි අනුග්‍රහ දක්වනවායි කියලා. ඒක නිසා චේතෝ විමුක්ති හෝ චේතෝ විමුක්ති ඵල සමාපත්තියට ප්‍රඥා විමුක්තියට හෝ ප්‍රඥා විමුක්ති ඵල සමාපත්තියට යම් කිසි කෙනෙකුට තම ළඟ තියෙන ඒ දෘෂ්ටිය පස්සාකාරිකින් අනුග්‍රහ කරන්න ඕනේ කියලා සර්වචන්නාංශේ අනුග්‍රහිත සූත්‍රයේ සඳහන් කරනවා. ඉතින් අපි ඒ ටිකට අනුව තමයි මේ වැඩමුළුවක් සංවිධානය කරන්නේ. එතකොට මේ අනුග්‍රහිත පහෙන් ඉස්ලාම සඳහන් කරලා තියෙන්නේ සීල අනුග්‍රහිතය, ඊගාවට සුත අනුග්‍රහිතය, ඊගාවට සාකච්ඡා අනුග්‍රහිතය, ඊගාවට සමත අනුග්‍රහිතය, ඊගාවට විපස්සනා අනුග්‍රහිතය. ඉතින් යනව බලනකොට අපි බලාපොරොත්තු වෙන වැඩේ වෙන්න ඉස්සල්ලාම අනුග්‍රහ කළ යුතු තමයි සීලේ. ඒ නිසා අපි අද දවල් මතක් කරගත්තා අපි යම් සීල පදනමක ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට ඉදිරියක් තියෙන්නේ කියලා. ඉතින් ඒක භික්ෂුන් වහන්සේලා තම තමන්ගේ සීල් පද දන්නවා. ඒවා ඒකට තරම් වෙන විදිහට ජීවත් වෙනවා. කිහියත්ෝ අඩුම වශයෙන් අටසිල් සමාදන් වෙනවා. ඉතින් අර වැඩමුළුවේ ඉන්න කාලේ අපි පුළුවන් තරම් බලනවා. ඒ තමන්ගේ සමාජිකත්වයේ රැක ගන්න නැත්නම් සීලය අරසා කර ගන්න, සීලය අලුත් කර ගන්න. එහෙම නැත්නම් අපේ හිත අලුත් වෙන්නේ නැහැ. මේ කරන සියල්ලටම අපි කියන්නේ හිත අලුත් කර ගන්න හදනවා. අපි වෙන තැනකට ආව වෙන විදිය කාලසටහන කටයුතු කරනවා. අපි අපේ තියෙන මේ විසුද්ධියක් අලුත් වීමක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අනුග්‍රහ කළ යුතු එක තමයි සුත අනුග්‍රහිතය කියලා කියන්නේ. අපි ඇත්තටම ගත්තොත් හැම දෙනාම බහුසුතයි. කවුරක්වත් එහෙම මේ අහවල දේ දන්නේ නැහැ කියලා එකක් නැහැ. මොකද දැන් කම්පියුටර් එකට ගියාම ඕනම තොරතුරක් ගන්න පුළුවන්. එහෙම නිසා කාටවත් කියලා දෙන්න අර ඉස්සර කාලේ වගේ දේශක ශ්‍රාවක වෙනසක් අවශ්‍ය නැහැ. නමුත් මේ වැඩමුළුවේ අභිමතාර්ථයට ලං වෙන්න අපිට තියෙන මේ ලෙඩේ තනීප වෙන්න මේ බෙහෙත් ටික මොනවද කියලා බෙහෙත් තුන්ව දැනගෙන ඒක තම්බලා අට එකට හිඳලා ප්‍රතිභාව දාලා බොන්න ඕනේ. ඉතින් ඒකට තියෙනවා වෙනම පටිපදා. ඒ ප්‍රතිපදාවට ගැළපෙන තොරතුරු. ඒ සුවිශේෂී තොරතුරු ඒ සඳහායි අපි මේ දවසකට පැයක් ඒක ලොකු වෙලාවක්. කොයි සංස්කෘතිය ඇතුළත් ගත්තත් පැයක් කියලා කියන්නේ ලොකු වෙලාවක්. ඒක සූත වශයෙන් අහුම්කම් දෙන්නේ. ඒ වගේම සාකච්ඡානුගහිතේ හරි වැදගත් වෙනවා. සුතානුගහිතේ එක පැත්තටයි ගලන්නේ සිද්ධ වෙන්නේ. සාකච්ඡානුගහිතේදී සාකච්ඡාවක ස්වරූපයෙන් ප්‍රශ්න විචාරාත්මක ස්වරූපයෙන් වේදල්යක් ස්වරූපයෙන් කරන්න පුළුවන්. අපි ඒක පැයක් දවල් 1 සිට 2 දක්වා කරා. දැන් මේ යන්න හදන්නේ සුතානුගහිතේ. ඊට පස්සේ අපි ඒ සිතෙන් සුතයෙන් සීලයෙන් සාකච්ඡාවෙන් ආදී වුණාට පස්සේ අපි සමත භාවනාව සඳහා එව නැත්නම් ඒකෝදි භාවයක් සඳහා එව නැත්නම් හිත ඒකාග්‍ර කිරීම සඳහා ප්‍රයත්නයක් කරන්න ඕනේ. අර ටික හම්බුණයි කියලා අපි සීලයක් සමාදන් වුණයි කියලා සුතේ ලැබුණයි කියලා සකච්ඡා කරයි කියලා මේ ටික නිකන් වෙන්නේ නැහැ. ඒ සඳහා කළ යුත්තක් තියෙනවා. එව නැත්නම් අනුග්‍රහ කටයුත්තක් සප්පාය කටයුතු සපයා දීමක් තියෙනවා. ඒකයි අපි මේ පරියංක භාවනාව සම්මත භාවනාව වශයෙන් ඒ සඳහා සැදී පැහැදී කටයුතු කරන්නේ. ඉතින් ඒ විදිහට හදාගෙන හිත යම් මට්ටමකට සතිමත් වෙච්චාම සමාධිගත වෙච්චාම කය හිත එකලස් වෙච්චාම ඒකෝදි වෙච්චාම අපිට පස්සේ විපස්සනාට නංවනවා. එතකොට අර මෙතෙක් කතා කරපු හැම දෙෙම සීල සුත සාකච්ඡා සමත කියන හැම දෙෙම තියෙන අනිත්‍යත්වය, හැම දෙෙම තියෙන දුක්ඛත්වය, හැම දෙෙම තියෙන අනාත්මත්වය බලන්න. ඉතින් ඒක තමයි සාමාන්‍ය සර්වඥ සාසනයේ තියෙන සුවිශේෂී අංගය. ඉතින් ඒ විදිහට අපි අනුගහිත සූත්‍රේ මතක් කරගත්තට මොකද මේ වැඩමුළුව සඳහා අපි ඉස්සරහින් තියාගත්තේ ඒ වජ්ජපුත්තක සූත්‍රය. ඒක අංගුත්තර නිකාය පොතේ තික නිපාතේ සඳහන් වෙන එකක්. ඒ නිසා ඒ සූත්‍රය කියවීමෙන් අපිට මූලික කාරණා තුනක්
දැනගන්න ලැබෙනවා. ඒකයි ඒවට අපි තික නිපාතය කියලා නම් කරලා තියෙන්නේ. ඉතින් එතකොටත් ඒ වගේම බුදුරජාණන් වහන්සේ අර වැඩමුළුවකට අවශ්‍ය කරන අනුග්‍රහිත විතරක් නෙවෙයි සමස්ත ලෝක ජනතාවටම අතිපරිවර්ත දේශනාවක් කරනවා. ඉතින් ඒකෙන් කොටහක් තමයි මම දවසේ ධර්ම දේශනාව වශයෙන් මාතෘකා තැබුවේ. සක්කසි පනතුම් බික්කු තීසු සික්ඛාසු සික්ඛිතුම්. ඒකට හේතු වෙලා තියෙන්නේ මේ වජ්ජිපුත්‍රක භික්ෂුන් වහන්සේලා අපේ අටුවාවේ සඳහන් වෙන විදිහට අලජ්ජී වජ්ජිපුත්‍රක කියලා තමයි සඳහන් කරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි ඔය දෙවෙනි ධර්ම සංගායනාට හේතු වෙච්ච අකප දස වස්තුව ගෙනාවේ. ඊට පස්සේ ගොඩක් සර්වඥාන්සේ ඉන්න කාලෙම වැඩ ඉන්න කාලෙම විශේෂයෙන්ම පශ්චිම බුද්ධ ශාසනේ හරියට විලෝපන කරා. එසා වජ්ජිපුත්‍රක කිව්වොත් වෙනමම අපි කිව්වොත් වලි කුක්කෝ. වලියටම තමයි බර. ඉතින් ඒ භික්ෂුවක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා මේ බලන්න ස්වාමීන් වහන්සේ මේ 222ක් විතර ශික්ෂාපද තියෙනවා මට ඕවා කටපාඩම් කරන්න නෑ රකින්න බෑ මං හරි අපෝසත් මේකට මට කරන්න බෑයි කියලා. ඒ කියන්නේ පැවිද්දට එනකොටවත් එහෙම දෙයක් අපේක්ෂා කරේ නෑ. ඉතින් මේ 227ක් කටපාඩම් කරන රකින්නවා කිව්වට පස්සේ එතකොට භික්ෂුනි විභංගේ 318ක්ද කොහෙද තියෙනවා 500 ගාණක් යනවා. ඊට පස්සේ ඔය තියෙන්නේ දෙමසකට සති දෙකකට වරක් ಉದ್ದೇಶයට පැමිණෙන දේ. සම්පූර්ණ ශික්ෂාපද ගත්තාම කෝටියක් සංවර සීලිය කියලා කියන්නේ. ඉතින් කෙනෙකුට පුළුවන් ද මේ ටික ඔක්කොම හිත තියාගෙන මේ ටික ඔක්කොම සංවර කරන්න. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියනවා සාධික විතම්බන්තේ දිහඩ සතන් දිහඩ සික්කා පද සතන් අන්වද්ද මාසං උද්දේශං ආගච්ඡති. දෙමාසක දෙසතියකට වරක් මෙහෙම ಉದ್ದೇಶයට පැමිණෙනවා මෙච්චර ආරක්ෂාපද. නාහම් බන්තේ එත්ත සක්කෝමි සික්කිතු සික්කිතුන්ති. මට නම් බෑ මේ වරකින්. මෙච්චර ශික්ෂාපද ප්‍රමාණයක් තියෙනවා. එතකොට බුදුරජාන් වහන්සේට සිද්ධ වෙනවා බුදුරජාන් වහන්සේමයි දෙවැන්නේක් නෑ එහෙම ශික්ෂාපද පනවන්න. අදුගානේ සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලාටත් ඉඩක් තියලා නෑ. ඒක සර්වඥාන්සේගේ සුවිශේෂී වරයක්. දැන් කෙනෙක් ඇවිල්ලා කියනවා මට ශික්ෂාපද රකින්න බෑ කියලා. එහෙම නැත්නම් මෙච්චර ගණන් කරලා කරන්න බෑ කියලා. ඒතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තුනම මම ඔබට තුනක් කියන්නම්. ඒ තුන කරන්න පුළුවන් ද කියලා. ඉතින් එතකොට අච්චර ගණක් බෑ කියපේකනට යම් මට්ටමකට ඔළුව පාත් කරන්න වෙනවනේ. ආයෙනම් සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. එහෙම නැත්නම් මෙතනදී මේ සිත්‍ය හැටියට කියන්නේ අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි ප්‍රඥා ශික්ෂා. එතු ඔය කියන්නේ අර 227ම වෙන විදියකට අග්ගල ගෙඩියක් වගේ හැදලා පිටු කරලා දෙන හැටි. ඉතින් ඕක මගේ ජීවිතෙත් මට සම්බන්ධ වුණා. මට මේ සතිය පිළිබඳව දැනගන්න හම්බුනේ අහම්බෙන් වගේ. හම්බෙච්චේ ස්වාමීන් වහන්සේත් හරිම තරුණයි. ඕස්ට්‍රේලියානු ජාතික අහම්තු කෙනෙක්. එතකොට මම දන්න ශික්ෂාපද සේරම කඩලා තිබුණේ. 10ක් විතර දැන හිටිය ඔක්කොම කඩලා තිබුණේ. ඒ තමයි ඉතින් ඒ කාලේ හැටි. ඉතින් මං ගිහිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේට ගැඹුරක් රන් තියනවලු තමයි බුද්ධ ධර්මයේ මට අදාළ නැහැ. මොකද මම විද්‍යා විෂයන් හදාරන්නේ අපි බුද්ධ ධර්ම නතර කරලා 10 වෙනි පන්තියෙන් පස්සේ. මේක නම් මට ගැඹුරක් තියෙන හැබැයි මේ බාහන්තිලා කොන්දේශි දානවද කියලා. ඊට පස්සේ කිව්වා මේ කොන්දේශි නම් තියෙනවා මම කිව්වා එහෙනම් බෑ. මට මං කිසි මොනම තත්වයක් අර දේවත් කොන්දේශි වලට යටත් වෙන්න කැමති නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. සතිය වඩන්න කිසිම කොන්දේසියක් අවශ්‍ය නැහැ. ඔය තියෙන විදිහට වඩන්න බුල මං කෝ ඒක ෂුවර්ද විශ්වාසද කියලා. ඊට පස්සේ කිව්වා ඒක කරලා බලන්නයි කියලා. හැබැයි මං කොච්චර සැක කරනවාද කිව්වා නම් නැත්තම් කොච්චර ඒක අවිශ්වාස කරාද කිව්වා නම් මට අවුරුදු 8ක් ගියා. මොකද්ද මේ කියන මේ සතිපට්ඨානය කියන්නේ මොකද්ද? ඇයි මේක වඩන්නේ? අවශ්‍යතාවය නම් තිබුණා. කියනකොට මට තේරුණා මේක මොකක්ද එකක් තියෙනවා මගේ ජීවිතයට ගැහිලා තුනේ එකට නෙවෙයි මම බලාගෙන හිටියේ මේ උපාධිය පාස් කරලා පිය පශ්චාත් උපාධි කරලා ඉතින් දන්නවනේ සාමාන්‍ය තරුණ වයසේ ඉන්න කෙනෙක්ගේ තියෙන බලාපොරොත්තු සිලිලානේ ඒව තමයි තිබුණේ නමුත් හැරුම් ලක්ෂයක් ආවා නමුත් මට බැරි වුණා මුලදී ශික්ෂාපද සමාදානයේකින් ඔය සමාජිකත්වයේ ගන්න ඉතින් හරියට ස්තුතිවන්ත වෙනවා ඒ ස්වාමීන් වහන්සේට. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ඒක බරකට ගන්න එපා. ශික්ෂාපද කඩලා තියෙන බව දන්නවනේ. ඒ தত্ত্বය අරදීදී සතිය වඩන්න උත්සාහ කරන්න කියලා. කියලා කිව්වා එකයි රකින්න ඕනේ සතිය විතරයි කියලා.
ඉතින් මං කිව්වා ඉතින් ওই වගේ දෙයක් නම් ඇයි මේ ලෝකයේ සතිය වඩන්නේ නැත්තේ ඔය වගේ පොඩි දෙයක්කින් කරන්න පුළුවන් නැහැ කියලා නේ මං අහන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ මොකද වඩලා බලපන් දැන් ඒකට මධ්‍යස්ත උත්තරයක් තමයි මේක තුනයි රකින්න තියෙන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා අධිශීල ශික්ෂා අධිචිත්ත ශික්ෂා අධිප්‍රඥා ශික්ෂා ඉතින් මේකෙදී මේ සීල ශික්ෂාව අපි ගත්තොත් අපේ සාමාන්‍ය දැනුමට ගැලපෙන විදිහට ගත්තාම සීල ශික්ෂාවේදී තියෙන්නේ විතික්‍රමණය වෙන කෙලෙස් නැත්නම් කයෙන් වචනෙන් සිදුවෙන කෙලෙස් පිළිබඳ දැනගෙන විතික්‍රමණය කරන්නේ නැතුව උල්ලංඝනය නොකර සිටීම. ඉතින් ඒක මේ අද එකම පෘථිවිය බෙදා හදාගෙන ජීවත් වෙන හැම කෙනෙකුටම යුතුයකමක් තියෙනවා. මොකද අත වෙනකොට පෘථිවි තලය රත් වෙන්න පටන් අරන් තියෙනවා. අද වෙනකොට පරිසරයේ දූෂණ වේගන යනවා කාටවත් කරන්නත් කරන්න බෑනේ. මේ මදිවට විශාල යුද්ධ මේ ඔක්කොම ප්‍රශ්න බේරන්න බෑ කියලා තියදිත් යුද්ධයක් ඇවිල්ලා. දැන් හැම කෙනාම කියන නිසා ආර්ථික කඩාවැටෙන්න හේතු යුද්ධේ මේ තෙල් නැති වෙන්න හේතු යුද්ධේ යුද්ධයත් මිනිස්සු පටන් ගත්ත දෙයක්. ඒ කියන්නේ ශික්ෂාපද උග්‍ර විජේට උල්ලංඝනය කිරීම. ඉතින් ඒක පිළිබඳව එකඟතාවයකට එන්න අපිට ලෝකේ එයි කියලා කවදාකවත් හිතන්න බෑ මුළු ලෝකේ යුද්ධ නැති කාලයක් තිබුණේම නැහැ. බටහිර කියලා කියන්නේ බලු පොරයක්. එදා ඉතිහාසය බැලුවත් බටහිර එහෙමයි අදත් එහෙමයි බටහිර ලෝකෙන් තමයි අද ඔක්කොම ප්‍රතිපත්තිය දෙන්නේ. ඒක අමු බලු පොරයක්. මතු කරලා පෙන්නන්නෙම විත්‍යා දෘෂ්ටියක්. මේ සර්වබලධාරී දෙවි කෙනෙක් ඉන්නවා. එයා තමයි මේ ඔක්කොම කරන්නේ. ඒක නිසා උන්නාංශිකේ මනාපේ තමයි. උත්තමෙන්නාංශිකේ මනාපේ තමයි ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලා මේ කරගෙන යනවා. දැන් ඉතින් කොරණ කට්ටියටත් කියලා වෙලා ඒකට යටපත් වෙච්ච අපි වගේ ආශ්‍රයකරයත් අප්‍රිකාවත් දෙකමත් සූරාල ඉවරයි. ඉතින් ඒක ලෝක තත්ත්වය එහෙම තියදී මේ එක්කෙනෙකුට පුළුවන්ද නැත්නම් මට පුළුවන්ද මේ උල්ලංඝනය නොකර ඉන්න? එහෙම නැත්නම් මේ ලෝකේ ඔක්කොම ළමයක උල්ලංඝනය කරනවා කියලා මමත් ඔක්කොටම හොරි කියලා මමත් සොරි කියා ගන්නවද නැත්නම් හොරි හදා ගන්න තු ඉන්නවද කියන එක. ඉතින් ඒක තරුණෙක් වශයෙන් මගේ ජීවිතේට හම්බුණා. ඉතින් ඉස්සලා ශික්ෂාපද කඩලා මට ලොකු දක්ෂකමක් තියෙනවා. මේ ලෝකෙ මේ සබාව වින කාටත් වැඩිය මට ඒක තියෙනවා. ඒ වගේම නොකඩින් හැකියාවක් ආවට පස්සේ ඉතින් මට ඒ ස්වාමීන් වහන්සේ ජීවිත ආදර්ශයක් නම් දුන්නේ නැහැ. ඒ සාන්තිකව මටත් එච්චරම අමාරුයි සීල්පද රැකගන්න. හැබැයි භාවනා කරලා මේ ජීවිතේ වෙනසක් ඇති කරගත්ත කට්ටිය නම් අනිවාර්යයෙන්ම ශික්ෂාපද පිළිබඳ වග විභාගයක් අවශ්‍යයි. වග වෙන්න ඕනේ. මේකෙදි කරන්න දෙන්නේ සතුන් මැරුවොත් මම දැන් මෙතන වැඩමුළු වල ගේට්ටුවෙන් එළියට ගිය වෙලාවේ කවුරු හරි එලා කැත්තක් කරන එක පාට ගහලා මරනවා නම් මම කැමති නැහෙනි. අඩු ආනේ නඩුවක් අහලා වැඩි කාර්යයක් කරලා ඉරේ විලංගුවේ දාලා මාත දඬුවම දෙනවා නම් අපිට වළක්වන්න බෑ. එහෙනම් අපි දන්නවා. මේ මොනක්වත් නැතුව ආන්නේ එහෙම තමන්ගේ ජීවිතේ තමන් ආශාවෙන් රැකගෙන ඉන්නකොට මේ විදිහට ශිල්පද රකිමින් භාවනා කරමින් කටයුතු කරන කෙනෙක් නිකන් පාරයින් නිකන් ගෙම්බෙක් ගැඩවිලෙක් වගේ මැරලා යන්න කැමති නැහැ. එහෙමනම් ගෙම්බෙක් ගැඩවිලක්වත් කැමති නැහැ. අපිට එහෙම අයිතියක් නැහැ කිසිසේත්ම. තව කෙනෙක් ජීවිතෙන් තොර කරන්න. ඒක ඕක තේරුම් ගන්න බැරි නම් එහෙම නැත්නම් තේරුම් අරගෙන නැත්නම් අපේ ජීවන රටාවේ ඉතින් ඒකට අපි කියන උල්ලංඝනය වෙනවා. තව කෙනෙකුගේ ස්වාධීනත්වයේ උල්ලංඝනය වෙනවා. තව කෙනෙකුගේ ස්වාධීනත්වය විතික්‍රමණය වෙනවා. ඉතින් විතික්‍රම කියලා කියන්නේම උල්ලංඝනය වෙනවා කියන්නේම පුද්ගලයක වැඩක් නෙවෙයි අඩු ගාණ දෙන්නෙක්. ඒකට ආචාර ධර්ම කියලා තමයි අපි කියන්නේ. ආචාර ධර්මයක් වෙන්න දෙන්නෙක් වෙන්න ඕනේ. එතකොට අනිත් එක්කනට හානියක් වෙන්න ඕනේ. පළවෙනිම වෙලා තියෙන ජීවිත හානිය. කවුරක්වත් කැමති නැහැ. සබ්බේත සම්දි දණ්ඩස සබ්බේ භයන්ති මච්චුනෝ. එහෙමනම් මට කොහෙද අයිතිවාසිකමක් තියෙන තව කෙනෙක් මරන්න. ඒ නිසා අද ලෝකේ තියෙන මේ මරණ දඬ නියමයේ 100%ක්ම වැරදි. ඒ හියුගෝ කියන බටිර කෙනා මැරෙනකම්ම ෆයිට් කරා. තව කෙනෙකුට කවදාවත් විනිශ්චය කරන්න බැහැ තව කෙනෙක් මරන්න. නඩුකාරයා තියන නඩුකාරයාගේ අම්මටවත් බෑ. නමුත් ලංකාවෙත් අහනවා මිනරටල් වල ක්‍රියාත්මක වෙනවා කුඩු මත්ද්‍රව්‍ය මෙච්චරක් තියහිටව ජීවිතාන්තය දක්වා මරණ හිර දඬුව නැත්තම් මරණය. ඉතින් මේ මනුස්සයට ඇදෙච්ච ව්‍යාධියක් මේක. තව කෙනෙක් මරන්න කට්ටිය එකතු වෙලා තීන්දුව කරනවා. මැරෙන මනුස්සයා අපේ කඩුවෙල තිබුණා
මේ බන්දනාගාර දෙපාර්තමේන්තුව ගෙන්නලා අපි වැඩසටහනක් ට ආට පස්සේ අදාසුරිය මහත්තයා මරණ දඬුවම කරන හැටි පෙන්වුවා. සාමාන්‍යයෙන් තහනම් පෙන්නඳ එල්ලලා මරණ හැටි පෙන්ලා කිව්වා. දැන් ඔන්න අන්තිමටම ඒ වදකියෝ දෙන්න නැත්තම් කවුද කියන්නේ මේ ගහලියෝ දෙන්න මිනිස්සු අත් දෙකින් බාහුව දෙකින් අල්ලන්නේ ගිහිල්ලා පුටි වාඩි කරනවා. පුටි වාඩි කරලා සුදු රෙද්දක් දාලා පුණීලයක් වගේ එකක් ඊටසේ මන්ද දාලා ඉර කරනවා. ඒක කියන මේ මැරෙන මිනිස්සයව මන්ද දාන දෙන්න අතර වැරද්දුවල කිසිම වෙනසක් නැහැ. අර මිනිස්සෙත් වැරදි ටිකක් කරලා තියෙනවා, මේ මිනිස්සෙත් වැරදි ටිකක් කරලා. අර මරුන් කනේ එකන අහුවෙලා අනිත් එකන අහුවෙලා නැහැ. එහෙව් ලෝකයක්. අද මේ කතා කරන මම බන්ධනාගාර කොමසාරි දෙවැන්නා. මමත් ওই වැරදි ටිකම කරලා තියෙනවා, මං අහුවෙලා නැහැ. දැන් මම ගිහිල්ලා අරයා ඉල්ලලා මරනවා. ඉතින් බුදුහාමුදුරුව වැඩියා වාගේ පිම්බර ස්වාමිනේ දුක හිතිලාද අද හිර ගෙදරට ආවේ මාගේ අන්තිම මරණ දිනේ කියලා ලස්සන සින්දුවකුත් එයා කියනවා. අර භාවනාවට ආපු සේරම අඬන්න පටන් අරගත්තා. ස්වාමීන් වහන්සේ ඔබ හන්සේ බණ කියන්න එනකොට අම්මා හිටියේ නැද්ද ගේට්ටුවේ කියලා අහනවා. සින්දුවේම අහන්නේ. මම දැන් සමහරට අහලා ඇති. ස්වාමීන් වහන්සේට පුළුවන් නම් මාව මරණකින් බේරන්න ස්වාමීන් වහන්සේ බැරි නම් බේරන්න බැන්නම් අපේ අම්මට මිනිය පෙන්වන්න එපා ස්වාමීන් වහන්සේ. මේ චරම අහිංසකයි මේ මිනිසයා. විශේෂයෙන්ම එතනදී. ඉතින් අපි තව කෙනෙක්ගේ ජීවිතේ තොර කරන වෙලාව අපිට මතක් වෙනවද මේක? තව කෙනෙකුට අත තිබ්බොත් අඩු ගන්න මේ ලෝකෙ මේ මැරිලා ගියාට පස්සේ අපිට හම්බ වෙන වෙනස අපි දන්න ඔය ඇඳලා පිටේ තියෙන පිටුල ඇඳලා තියෙන අපාය විස්තරේ ඒ විස්තර යනවා මොකද වෙන්නේ? ඒ නිසා තව කෙනෙක් මරනවා කියන්නේ ගියාම මරණ හෝ මරවිවිම හෝ මරවුදෙන් ජීවත් වීම කියන තමයි සම්මා ආජීවය කියන්නේ. මරන්න එපා, මරවන්න එපා, මරුදෙන් ජීවත් වෙන්න එපා. අද කාටද කියන්න පුළන්නේ අපි කන්නේ තව කෙනෙක් මරපු දෙයකින් නෙවෙයි කියලා. કોઈ විශාල නිෂ්පාදනාගාර, විශාල කෘෂි ව්‍යාපාර හැම තීගම කරන්නේ සත්ව ඝාතනේ. නිසා අපිට කියන්න බෑ අපි මේ වැඩමු ලෝකෙ හිටියයි කියලා අපි සතුන් මරන්නේ නැහැ කියලා. අපි ව කෑමක් කනකොට, වතුරක් බොනකොට, යනකොට එනකොට ඒව ඔක්කොටම අපි දැන හෝ නොදැන සම්බන්ධ වෙනවා. නමුත් අර හිඟා කන මනුස්සයාට කවුරු හරි දෙන දෙයක්නේ කන්නේ. ඒතර කීයද හැකි වවාගෙන හදාගෙන කෑවොත් නම් ඇත්ත මේ ටිකන් හිඟා කන දේ හම්බෙච්ච දේ කියලා. අර මරණ දඬනේ කියන එක අඩු කරන ගියාම ඒ කොතනදී මේකට සම්බන්ධ වෙනවද? අපි කොච්චරදී අපි මේකට සංගීක සම්මාදම් වෙනවද කියන එක හරි මම එකම රසාවක්වත් නෑ අද ලෝකේ එහෙම සත්ව ඝාතනයට අනුග්‍රහ නොකරන. දෙක හොරකම. හොරකම් කරන්නත් එපා, කරවන්නත් එපා, කර උදේ ජීවත් වෙන්නත් එපා. කාමේ වාරඤ්ඤාව තිය සංකාතං ආදීයය. අඩු ගානේ කැළියේ තියෙන දෙයක්වත් ඒ හොර හිතින් ගන්න එපා. මොකද ඒ කවුදෝ අයිතිවාසිකමක් කියන දෙයක්. ඊදී ගත්තොත් ඒ මනසට යම් දුකක්, යම් බයක් ඇති වෙනවා. ඒ නිසා උඹත් කෙනෙකුට බයක් දුන්නොත් උඹට කතාවත් බය නැතුව ජීවත් වෙන්න බෑ. මේ බය තමයි අද ලෝකේ පුරාවට පැතිරලා තියෙන්නේ අසහනය සහ ආතතිය කියන. අධ්‍යාපන දෙපාර්තමේන්තුව පිළිගන්නවා උගන්වන ගුරුවරුන්ගෙන් 84%කට ආතතිය සහ අසහනය තියෙනවා කියලා. ඉතින් කොහොමද උගන්වන්නේ? ඒ බය එන්නේ ඔය කියන සතුන් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය වගේ කියන බය. අනුන්ට බය දීමේ අපි දැන් ඉඳගෙන වාඩි වෙලා භාවනා කරනවා කියන්නේ අපි අභයක් දෙන්නේ. කවදාකවත් සත්‍යක් මෙරෙන්නේ නැහැ අපේ ඇතින්. කවදාකවත් හොරකමක් සිද්ධ වෙන්නේ නැහැ අපේ ඇතින්. කවදාවත් කාමීත්‍යාචාරයක් වෙන්නේ නැහැ. ඒකට මේ වාඩි වෙලා අතප්පිට අතද්ද තියාගෙන ඇස් දෙක වහගෙන ඉන්නකොට මේසා කුසලයක් සිද්ධ වෙයි කියලා. අපිට කවුරුවත් උගන්වලා නැහැ. අපිට කියලා තියෙන කුසල් කරන්න දඹදිව යන්න ඕනේ, මතු පුතු වෙන බුදු ආමරෝ දකින්න ඕනේ, මේ දේවල් කරන්න ඕනේ කිය. නමුත් මේ අභය දීමේ අපි සාමාන්‍යයෙන් අභය දානයි කියලා කියනවා සත්තු නොමර සිටීමට. නමුත් එක තැනක වාඩි වෙලා හැලහැප්පීමක් කරන්නේ නැතුව කයෙන් වචනෙන් හිතින්
ක්‍රියාවක් නොකර නැත්නම් චේතනාවක් නොකර එහෙම නැත්නම් සංස්කරණයක් නොකර එක චිත්තක්ෂණයක් මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් උනායි කියලා කියනවා නම් අර කියන්න පුළුවන් ඒ මොහොතේ මම නිසා කිසි කෙනෙක් සැලුනේ නැහැ කිසි කෙනෙක් බයට ලක්ුණේ නැහැ ඒක يعني තව කෙනෙක් බය කරන්නේ නැතුව අභය දෙනවා නම් ඒ චිත්තක්ෂණයම අකාලිකවම තික්ක පඤ්ඤ පුද්ගලයාට තේරෙනවා උග්‍රචඤ්ඤ පුද්ගලයෙකුට තේරෙනවා මේ ලෝකේ අතප්පයක් හොල්ලන්න ගියත් කියනවා මේ වාතයේ ජීවත් වෙන විශාල තලාට බෝමාටු භූතයෝ තෛල පොඩි වෙනවායි කියනවා. තමන තමනේ පියවරක් පාසා වැල් ගැඩවිල්ලෝ දුක් දේ අපිට සාප කරනවලු. උන්ගේ කොන්ද උඩින් අපි යනවායි කියලා. ගින්දරක් පත්තු කිරොත් කොච්චර දෝ සත්තු කෑ ගහනවලු මොර ගහලා. ඉතින් මොග්ගලණ ස්වාමීන්සේට ඇහෙනවලු මේක. අපිට ඇහෙන්නේ නැහැ මොකද හේතුව අපිට ඇහෙන්නේ වෙන වෙන දේවල්. ඉතින් ඒ නිසා මේ හොරකමකදී කාට හරි බයක් දෙනවයි කියන එක කාට හරි තේරෙන්නේ නැත්නම් ඉතින් අර කියන කුලය ශික්ෂාවක් නැති හික්මීමක් නැති හැදියාවක් නැති අසික්කිතෙක් කියලා. ශික්ෂිතෙක් කියන්න බෑ. ඒ කියන්නේ කාමීත්‍යාචාරය කියලා කියන්නේ අන්සතු කාම වස්තුවක් වරදොල පාවිච්චි කරනවා. අද මේක බටහිර ලෝකේ කියන්නවත් බැරි තරම්. මොකද ඒකේ ඒ තරම සාමාන්‍ය දෙයක් වෙලා. මොකද මේ මිනිසුන් ඉතුරුලා තියෙන කාමීත්‍යාචාරය විතරයි. කෑමෙන් කිසි රසයක් නැහැ. මොනම දෙයක්වත් නැහැ. මොකද ඔක්කොම තියෙනවා. අරක තමයි බල්ල බලලු වගේ කරන්නේ. මේ සරුවච්චන්නාන්සේ සඳහන් කරනවා අනවශ්‍ය විදියට අධික විදියට ඇහෙන් රූප බලන්න ගියත් ඒත් කාමීත්‍යාචාරයකට කිට්ටු වෙනවා. කිට්ටු වෙන යනවා. දස්සන කාම දස්සන කියන නැත්නම් දස්සන කාමයේ කියලා කියනවා. එහෙම නැත්නම් දේවල් අහඬ පුදුමාකාර විදිහට අපි හැබ්බැහි වෙලා තියෙනවා. ඉතින් එතකොට ශවණ ඊට පස්සේ සමුල්ලේපන සංගනිකා සංසග්ග. ඉතින් ක්‍රමයෙන් අපි වැටෙන්නේ බැලුවා ඇහුවා දැකලා පොඩ්ඩක් අතපත ගෑව නැත්නම් ආලිංගනය කරා ඊට පස්සේ සංගණිකාවට වැටෙනවා ඊට පස්සේ සංසර්ගයට වැටෙනවා ඉතින් ඒ නිසා අපි පැවිද්දක් යනකොට නැත්නම් මේ වගේ දැනකින්නකොට අපි එහෙම කාම දර්ශන බලන්නෙත් නැහැ දර්ශන කාමිකුත් නැහැ දේවල් අහන්න යන්නෙත් නැහැ අපි ඇහිවීමෙන් රාගයක් ඇති කරන්න යන්නෙත් නැහැ අපි නිසා මේ වෙන ශාලාවට ශුන්‍යාගාර කියලා කියනවා ඒ වගේම එකිනෙකා පෛරුපාසනකම් කරන්නෙත් නැහැ එවංග සංගණිකාවකුත් නැහැ අපි මෙතන එකතු නෙමේ සමාජශීලී වෙන්න නෙවෙයි අපි මේ තම තමන් තමන්ගේ කටයුතු කරන්නේ ඉතින් ගියාම සංසග්ගයකට ඉඩ නැහැ ඊට පස්සේ සත්තමයි තුන ධර්ම දිහාවට යන්නේ නැති වෙන්න අපි සක්මනක් කරනවා කියලා හිතමු අපි පරියංක භාවනාවක් කරනවා කියලා අපි දාන ටිකක් වළඳනවායි කියලා අපි පැම්පහසු කරනවායි කියලා ඒ වෙලාවේදී අපි කිසි දෙයක් කරන්නේ නැහැ කියන එක එතන දන්නවනම් එතන අප්‍රමාදීව එහෙම නැත්නම් එලඹ සිටිසියෙන් දන්නවනම් උපදින කුසල් ප්‍රමාණය මෙච්චරයි කියලා නෑ මොකද අපි කිසිම කෙනෙකුට හානියක් කරන්නේ නැත්නම් බයක් දෙන්නේ නෑ ඉතින් නිසා මේ සීලයක් අපි කරන සතුන් අර සඳහන් කරපෝ කයින් සිදුන අකුසල කර්ම එහෙම නැත්නම් වචන කේලම් හිස් වචන බොරු කේලම් හිස් වචන පරුස වචන ඔය එකක්වත් වෙන්නේ නැහැ කියලා සාතිකයක් දෙන්න බෑනේ අපේ එදිනදා ජීවිත ගන්න එකම චිත්තක්ෂණයකවත්. ඒ තරම්ම අපි ඉන්නේ විවෘත වෙලානේ. විශේෂයෙන්ම සෙනගක් එක්ක ඉන්න ගියාම. විශේෂයෙන්ම සමාජගත වෙනකොට. ඉතින් අපි මෙහෙම වෙලා ඉඳගෙන ඒකෙන් අයින් වෙලා තනියම ඉන්නකොට හරි එක එක චිත්තක්ෂණ වශයෙන් හෝ අපි ශික්ෂාපද කඩන්නේ නැහැ කියන එක දැනගෙන කාටවත් බයක් දෙන්නේ නැහැ. ආන්නේ වැඩි කරනවා නම් අපිට ලැබෙන අභය හතරක් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා යම් කිසි කෙනෙක් ශික්ෂාපද රකින්නවන ඒ කෙනාට බය හතරක් නැති වෙනවා අත්තානුවාද බය තමන්ට තමන් දෙස් දෙන්නේ නැමම හැදිච්ච gider නැහැදිච්ච එක මෙච්චර හොඳ પરම්පරාවක් ඇවිල්ලා මම මේ දේ කඩප්පුලිකම් කෙරුවා නොකැමනාකම් කෙරුවයි කියලා තමන්ට තමන් දෙස් දී ගන්නෑ ඒක තමයි අසහනියයි අල්තතියයි කියලා කියන්නේ තමන්ට නිතරම තමන් දෙස් දෙනවා මං වගේ කෙනෙක් මට මෙච්චර අවස්ථාවක් හම්බෙලත් මම මෙහෙමම කරයි කියලා. දෙක පරානුවාද බය. අපිට කොහොමවත් රට්ටු බනිනවා අච්චර හොඳකම තියෙද්දි මේ යකා කරන්න කරගත්ත වැඩේ හොඳට ඉන්නකම තියෙද්දි හරි අසලා තියෙද්දි පහතුකම් තියෙද්දි කියලා රට්ටු බනිනවා කැලෑපත්තර ගහනවා. මඩ ව්‍යාපාර කියලා කියන්නේ ඒකට කියනවා පරානුවාද බය.
ඒක දෙකෙන් බේරිලා අපි හිටියත් ඒ දෙකම මානසිකව බලපාන්නේ දෙකෙන් වෙලා හිටියත් අපි කාගෙන කාගෙන යනකොට වැටපැනගෙන ගිය වෙලා කොන්න පොලිසියට අහු වෙනවා. එහෙම නැත්නම් නිහිරේ විලංගු වැටෙනවා. එතකොට දඬ බය ලැබෙනවා. සබ්බේ දසති දණ්ඩස සබ්බේ භයන්ති මචන මේ දඬුවමට බය ගතිය ඒ වැඩමුළුවේදී ඒ කියනවා එක්කෙනෙක් පවුලේ දෙන්නගෙන් අම්මයි තාත්තයි දෙන එක්කෙනෙක් හරි දඬුවමකට අහුවෙලා හිරේ විලංගු වැටුණොත් නැත්තම් දඬුවම ලකුණොත් අර ඒ දෙන්න ඒ ගෙදර ඉන්න පුංචි දරුවගේ මනස මානසික අසහනයට පත්වීම නිසා ඒ ළමයා නාස්ති වෙන තියෙන කරුණු 10න් එකක් තමයි නෑයකෝ දෙමව්පියකෝ දඬුවමට ලක් වෙන එක. ඇඩ්වර්ස් චයිල්ඩ්හුඩ් එක්ස්පීරියන්ස් කියලා කියනවා ළමා වියසනේ ළමා හිංසනයට ලක් වෙනවා තමන්ගේ වැඩිහිටියෙක් දඬුවම් ලක් වෙනවා බලනකොට. හිර ගෙදරකට ගියා මොනවා හරි දෙයක් වුණාම පොඩි හිරිය විලංගු වැටිච්චාම අවු වෙන. ඒකට අපි කියනවා දඬ බය කියලා. ඒ තුනෙන්ම බේරෙන්න පුළුවන් අද පගා ගහලා. ඒ අපාය බය දුක්ගති බය වැටෙනකොට උඩුව පල්ලෙහාට කකුල් දෙක උඩට තියාගෙන වැටෙන්න වෙන්නේ. ඒකෙන් වළක්වන්න කාටවත් බෑ. ඒකට මොනම අල්ලසක් තියලවත් බේරෙන්න බෑ. නමුත් අර සාධාරණව ජීවිතය ගත කරන එකන එහෙම නැත්නම් අපි කියමු පන්තිල් පද හෝ අටසිල් හෝ නවසිල් හෝ දසසිල් හෝ සාමනීර සීලේ හෝ උපසම්පදා සීලේ හෝ මොකක් හරි පුළුවන් දෙයකින් වැඩේ පටන් ගන්න එකනට තේරෙනවා පිටකොන්ද කියලා කියන්නේ පෞරුෂත්වයේ කියලා කියන්නේ ශිෂ්ටාචාරයේ ඒ තමන් රගින සිල්පද ටික තමයි. අද ලෝක නායකයෝ එක්කෙනෙක් ළඟවත් නැහැ. ඒක ප්‍රසිද්ධිය කියන්න පුළුවන්. ওই ලෝකේ තියෙන ප්‍රධාන බිස්නස් කරන එක්කෙනෙක් ගාවත් නැහැ. ඒගොල්ලෝ අහලවත් නැහැ. මෙහි ඇවිල්ලා හිටියා ස්වීඩන් හාමුදුරු කෙනෙක්. ආවෙම තායිලන්තේ ඉඳලා සිවුරු ඇරලා ආපු ගමන් මේ පැවිදෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඉතින් දෙක දශක කාලෙ අපි පැවිදි කරා. එයා ඇත්තම චිත්‍රපටි අධ්‍යක්ෂකවරේ හරිම ලස්සනයි වෙනුමත්. එයා මාට එයා ඉන්න ගලාවේ මං කිව්වා අපි ඉන්නේ හරි සන්තෝෂයෙන් ඉස්සරනවනේ. මොකද අපි හරි මේ පිරිසුදුව ඉන්නවා. හරි නිහතමානී සතුටක් තියෙනවායි කියලා. ඒක බොහොම අපිත් ඒකටයි අයන්නේ මෙතෙන් ඉන්න හරි සන්තෝසයි. හැබැයි මං ඔයාට එකක් කියන්නම්. අපේ තාත්තා ඉතාලි ජාතික ඉතාලියේ තියෙනවා මේට වැඩිය ඉතාමත්ම දුරස්ත පැන්වල තියෙන කතෝලික භාවනා මධ්‍යස්ථාන ට්‍රැපිස්නිකයි. ඒ ඉන්න හාමුදුරු කෙනෙක් ඒ කියන්නේ කතෝලික ඒ පාද කෙනෙක් හරි බ්‍රදර් කෙනෙක් හරි මිනිය විතරලු එළියට ගන්න දෙන්න. ඒකට ගියාට පස්සේ කිසි කෙනෙක්ගේ කැසුරක් නැහැ. අඩු ගානේ කිකිලියක්වත් ඇතුළු නැතුව කිරි ගන්න දෙනක්වත් නැහැ. ගෑනු සතෙක් නැහැ. ගෑනුත් නැහැ. සල්ලි පාවිච්චිකුත් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් දිව්‍යනාංශයේ ගුණ නවගුණ වෙන ගණන් කරගෙන ගණන් කර ඉන්නවා. ඉතාමත්ම ලස්සන අරණ්‍ය සේනාසන. ඉතින් සමහරු කට්ටිය කියන්නේ අද කාලේ පවා ඒකට යනවා මුළු ජීවිතේම ගත කරන්න. කාමර දෙක තමයි ඉන්න ඕනේ. දානශාලාවට අමතරව එයායි කාමරේටල ඔලෝගුවක් ලෝගුවක් ඇඳගෙන නවගුණ වෙලක් ගණන් කර කර ඉන්නවා. ඉතින් ආ කියනවා ඒ ඇත්තෝ උන්ගේ ස්ථාන මේට වැඩිය ලස්සනයි. ඔයගා සල්ලි තියෙන තැන්. නමුත් ඒ එක්කෙනෙක්වත් දන්නේ නැහැ ඇයි අපි රැට නොකන්නේ කියලා. ඇයි අපි මුදල් පරිහරණය කරන්නේ නැත්තේ කියලා. එහෙම නැත්නම් අපි කියනවා ශික්ෂාපද දන්නේ නැහැ. බෑ අම්පරිමෙන් රකින්න. ඉතින් ඔබ වහන්සේ වගේ කෙනෙක් දැන් බුදුහාමුදුරුව අපිට කියලා තියෙනනේ ඇයි මේ ශික්ෂාපද කැඩුවාම බයක් එන හැටි. මේ නොකැඩුවොත් බයක් නැති වෙන හැටි. ඒගොල්ලෝ දන්නේ නැතුව මෙච්චර රකින්නවා. මේ දන්න කෙනෙක් ඒ වගේ කෙනෙකුට කවදාවත් සංනිවේදනයක් වෙන්න විදියක් නැහැනේ. ඒසු පණේපයි කියලා ඒක රකින්නවා. දන්නේ නැහැ. දන්නේ නැහැ. නමුත් යම් කිසි කෙනෙක් ඒ කෙනෙකුට කිව්වොත් ඔක්කොම ඇවිල්ලා තියෙන ඔය මොන නිකායවල තිබ්බත් බුදුහාමුදුරන්ගෙන් ඇවිල්ලා තියෙන. රැක්කට ඒගොල්ලෝ දන්නේ නැහැ. අපිට සිල්පද තියෙනවා අපිට රැක ගන්න බෑ. මේ වජ්ජ පුත්‍රක භික්ෂුව වගේ කියනවා රැක ගන්න බෑ කියලා. එහෙම එකක් නෑ ඔතන. පුංචියෙන් පටන් අරගන්න සාමාන්‍ය ශික්ෂාවකින් පටන් අරගෙන එnde ටික වැඩි කරන යනකොට තමන්ට අත්තානුවාද බය නැති වෙන හැටි. තමන්ට තමන් දෙස් දෙනික නැති වෙන හැටි. පැහැදිලි. අද දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි ලියලා තිබුණා සක්මන් කරනකොට මේ පියවර දෙක තුනක් කරනකොට මට සැහැල්ලුවක් දැනෙනවායි කිය. මට සාන්තිකර තත්ත්වයක් දැනෙනවායි කිය. එච්චර වෙලා යන්නේ නැහැ ඒකට. මොකද මේ පියවර තියාගෙන යන වෙලාව කවදාකවත් සතුටක් ලැබීමක් හොරකම් කිරීමක් කාමීත්‍යාචාරයක් නැහැ. බොරු කේලම ඉස්සචන පරිසෝචන නැහැ.
ඒක කරලත් නොයතේ එක වගේ තමයි අර කතෝලික ෆාදර්ලයි බ්‍රදර්ලයි එහෙ ඉඳගෙන කෙරුවට ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ දැනෙන්නේ නැහැ එඟ වෙන්නේ නැහැ මේ ශික්ෂාවක් කියලා කරනවා. නමුත් දැනීමේ තියෙනවා ශික්ෂාවදේ රකින්නට වැඩි කුසලයක්. මම මේ රකින්නේ මේ බයටවත් මුදලටවත් නෙවෙයි. උත්තම සරුවච්චන් වහන්සේ විසින් මෙහෙම කියලා තියෙනවා මම උත්සාහ කරා මුලින් මුලින් බෑ ටික වෙලාවක් කරන්න පුළුවන්. එනිසාට කොතනකින් හරි පටන් අරගෙන එnde end open එක ගතියට ටික ටික වැඩි කරන යනවට කියනවා අදිශීල ශික්ෂා කියලා. ඒ ශික්ෂාවේ වැඩි වැඩි වර්ධනයකට යනවා. ඒ නිසා පටන් ගන්නකොට ලොකු අතු අල්ලන්න යන්න එපා. පුළුවන් තැනකින් පටන් අරගන්න. මට කිව්වේ මං කිව්වා මේ දවස්වල භාවනා කරන්න හරීමේ බෑ. මොකද මං හරීම දඟකාර කෙනෙක් කිසිම කෙනෙක් ඉඳගෙන ඉන්න මයි ළඟ ඉන්නවත් ඉඳගෙන ඉන්න කොටත් දෙන්නේ නෑ. මම ගිහිල්ලා කරදර කරනවා. ඒ නිසා මම ඉඳගෙන හිටියොත් මටත් ඒ කරදර එනවා. ඉතින් මට කිව්වේ යනකොට එනකොට නිකන් විදින්න ටිකක් බලාගෙන ඉන්න. එහෙම නැත්නම් මොනවත්ක්ම බැරි නම් දත්ම දින වෙලාවේදී දත්ම දින බව දැනගන්නයි කිව්වා. මූලික ලැබිච්ච උපදේශ. ඉතින් අවුරුදු ගාණක් අපේ ගෙදර සහෝදර සහෝදරු ගොඩක් ඉන්නවා. එහෙම අපිට වෙන් වෙලා දතක් මැද ගන්නවත් වෙලාවක් නැහැ. ඒ තරම් කැම කනකොටත් අපි එකට ඉන්නේ එක ඇඳේ දෙන්න තුන් දෙනාපු තියෙනවා එක මේසයක් අපිට නැහැ පොතක් පාඩම් කරගන්න එක කාමරයක් එක්කෙනෙකුට නැහැ ඉන්නේ ඔක්කොම හැබැයි සබේ තමයි ඊට පස්සේ ඉස්කෝලේ ගියත් නැහැ ඉතින් එතකොට මේ තනි වෙලා කරන වැඩක් කියන එක හිතා ගන්න බැරි වුණා. නමුත් කිව්වේ දත්ම දිනකොට මූණ හොදනකොට ඇවිදිනකොට පුංචි තැනකින් පටන් අරගන්න කියලා. හැබැයි ඒක එතකොට ආගමික ස්වරූපයක් නැහැ. ඒකේ තියෙන බරපතල ප්‍රශ්නය මේ යනකොට එනකොට කනකොට නමුත් හරුවත් යන සේ බලන්න කොච්චර ලස්සනට ඒක සතිපට්ඨාන සූත්‍රයේ දාලා තියෙනවද කියලා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නේ දැනගනි. ගච්ඡන්තෝව ගච්ඡාමීති පජානති තිතෝව තිතෝ මීති පජානති. ඕකේ ආගමික ගතියක් නැහැ. ඒක තියෙන්නේ නිකන් තමන් කරන දේ. එතකොට යාට තේරෙනවා නම් ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දන්නවා කියනකොට සතික් මැරෙන්නේ නැහැ කියලා මේකෙන්. අන්න ඒකට අපි කියනවා ඥානීය කියලා. හුස්මක් ගන්න වෙලාවේදී සතෙක් මැරෙන්නේ නැහැ කියලා දන්නවනම් හොරකමක් වෙන්නේ නැහැ කියලා දන්නවනම් ඉතින් ඒව අන්වේ ඥානනේ. ඒක කියන්නේ මේ ඍජුව පේන එකක් නෙවෙයි බුදු කෙනෙක් පහළ වෙච්ච ලෝකේ ශාසනයක් තියෙන ලෝකේ අපි මේ ප්‍රයෝගයෙන් හිත මෙතන රඳවලා තියන්නේ ඒකෙන් එවිට රත්තරම් මුතුමැණික් හම්බෙන්නේ ද නෙවෙයි අහවල් අහවල් දේවල් වළකිනවා ශික්ෂණය වෙනවා හික්මෙනවා ශික්ෂාපදයක්. ආනෝ ශික්ෂාපදයට යන්න බැරි අයට බුදුරජාණන්සේ මගෝ කියන වචනේ පාවිච්චි කරනවා මුර්ගයා කියන වචනේ. යව් යනම් මනං කල්පනා කරලා අතීතනාතේ විසිරෙමින් නික වඳුරු මනසෙන් ගත කරනවා. කිසිම චාරයක් නැහැ එහෙම නැත්නම් න්‍යායපත්‍යක් නැහැ. ඉතින් අපි ඔක්කොම ඉන්නේ එතනනේ. නැත් එක්කිනුට පුළුවන් නම් එක චිත්තක්ෂණයක් ගොඩ දාන්න දෙකක් ගොඩ දාන්න තුනක් ගොඩ දාන්න අපි නිකන් සාමාන්‍ය ගැමි අපේ විවරෙන් කිව්වොත් ඒක හුස්මක් දවසකට ගන්න මම මේ ආශ්වාස කරනවායි කියලා ප්‍රශ්වාස කරනවායි කියලා ඒක පීවරක් තියන්න. එතකොට දැනගන්න පුළුවන් නම් මේ වෙලාවේදී මට සහතිකයක් දෙන්න පුළුවන් වීතික්‍රමණයක් උනේ නැහැ කියලා කාටවත් කියන්න ඕන කමක් නැහැ. එතකොට ඒත් එක්ක මේ අත්තානුවාද බය නැති වෙන බව දැනගන්න එක ඒකනම් මට හිතෙනවා ගිය ආත්මෙ ඉඳලා එන පිනක් කියලා. වැඩක් කරනකොට ඒක එතනම ප්‍රත්‍යක්ෂණය වෙන එක එතනදී තමන්ට දැනගන්න පුළුවන් වෙන එක උග්ගටි තඤ්ඤු ඥානයක් තියෙනවා. එහෙම නැත්නම් විපංචි තඤ්ඤු වෙන්න ඕන. උග්ගටි තඤ්ඤු කියන්නේ උඩටම වූ කලයක් වගේ වැටෙන හැම වතුර බිඳුවක්ම අල්ලා ගන්න පුළුවන් වෙන. විපංචි තඤ්ඤු කියලා කියන්නේ කවුරු හරි එලා කියන්න ඕනේ ඔය ආනාපානෙ කියන එකේ මහා කුසලයක් නැහැ. හැබැයි ආනාපානෙ කරන වෙලාවේදී වීතික්‍රමණය වෙන්නේ නැහැ. වම් කිය දකුණ තියෙන වෙලාවේ වීතික්‍රමණය වෙන්නේ නැහැ. දාහන ටික ගන්න වෙලාවේදී එහිම හිත තියාගෙන පරිසංකාය උන්සෝ පින්නපාතම් පරිසීවාමි කියලා කරනවනම් වීතික්‍රමණය වෙන්නේ නැහැ. ශිවර වළඳන වෙලාවේ සීනාසනයක ඉන්න වෙලාවක බෙහෙත් පිළකර පාවිච්චි කරන ලාට යනකොට එනකොට කනකොට බොනකොට කිසිම ආගමික ස්වරූපයක් නැහැ. නමුත් අර ශික්ෂාව අදිශීල ශික්ෂාවක් බවට පත් වෙනවා. ඉතින් අර කොච්චර කල්යයිද තමන් අපි හිත මොකක් හරි වුණා සණ්ඩාලකම් කර කර හිටපු කෙනෙක් අපි කෝය වැද්දෙක් කියලා හිතමුකෝ. ඇවිල්ලා මේ මිනිස්සයා මේ යම් කිසි ශික්ෂාවකට ඇවිල්ලා කටයුතු කරලා මේ මුනිච්චාවටත් කරනවනේ ලෝකයාට තේරෙන්නේ මේ මිනිස්සයා තුළ වෙනසක් ඇති වෙනවයි කියලා.
එහෙම නැත්නම් පරානුවාද බයක් නැති වෙන්නේ ගෝක් කල්යන. තමන්ට තේරෙන්නත් කල්යනමයි ඒක උග්ගටි සංඤ්ඤ විපංච සංඤ්ඤ ඤෙය්‍ය පද පරම කියලා හතරක් බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙනවා. ඤෙය්‍ය පුද්ගලයාට ඉතින් ගොඩාක් බුදුහාමුදුරණ බයි හරි කමන්නේ කරලා තමයි තේරෙන්නේ අදනම් සතිය පිහිටියා. අදනම් හුස්මක් ගත්තා. අද එක්කෙනෙක් මම හිතන් ලියලා තිබුණා. මම සක්මන් කරනවා කියලා හිතාන හිටියට හිත කොහෙද ගිහිල්ලා. ඉතින් යාට අනිවාර්යයෙන්ම සක්මන් කරනවා සක්මනේ හිට බව තේරිලානේ සක්මනේ නැති බව තේරෙන්නේ. ඒ නිසා සක්මනේ ඉන්නකොට පියවර තියනකොට පියවර තියන බව තේරුණයි කියලා කියන්නේ බුදුම තමයි. නිවනම තමයි. ඒ චිත්තක්ෂණේ තදංග වශයෙන් නිබ්බුතියක් ලැබෙනවා. ඉතින් මේ නිබ්බුති පෙල් තිත් රාශක එකතු වෙච්චාම තමයි අපිට පරානුවාද බයක් නැහැ. අනික් එක්කනා දොස් කියන එක නතර වෙන්න පටන් ගන්නවා. නැත්නම් පටන් ගන්නකොට නම් මෙහෙමයි. දැන් නම් නැහැ. දැන් එන්නේ මොකද්ද වෙනසක් වෙනවයි කියලා. ඉතින් ඒක ඇත්තට කනට ලැබෙනවා නම් නිබ්බුතානුන සාමාතා නිබ්බුතානුන සෝපිතා කියලා කුච්චර වටිනවද අනේ මෙහෙව නිවිච්ච කෙනෙක්ගේ තාම්මා සැනසෙයි. මෙහෙම නිවිච්ච කෙනෙකුගේ තාත්තා සැනසෙයි. මෙහෙම නිවිච්ච කෙනෙකුට අඹුවක් වුණා නම් කොච්චර සැනසෙයිද? මොකද පේනවා, දකින්නකොට පේනවා. රංගපානවා නෙවෙයි. ඉස්සෙල්ලම එන්න ඕනේ අත්තානුවාද බයෙන් අයින් වෙන්න ඕනේ. දෙක පරානුවාද බය. එතකොට අපි දන්නවා හිරේ විලංගුවේ වැටුණත් දඬුවමක් ලැබුණත් ඒකේ කාට හරි වැරදිලා නැත්නම් මගේ පරණ කර්මයක් මම සන්තෝෂෙන් හිරගේත් ගත කරනවා කියන්නේ. ඒසා වැඩි පිරිසක් ස්වාමීන් වහන්සේලා ඉන්න තැනක්. නමුත් සතිය උගන්වන්න ගියාම අපි පුළුවන් නම් අවස්ථාවක් දෙන්නම් ගිහිල්ලා බලන්න මරණ දඬුවම් වෙච්ච හිරකාරින්ට සතිය උගන්වලා ඒක විනාඩියට අල්ලනවා. බුදුමාහාර වේගෙන් අල්ලනවා. අල්ලලියොලේ ඒගොල්ලන්ට ලොකු උනන්දුවක් තියෙනවා කියන්නේ අපි කවදාකවත් හිතුවේ නැහැ ස්වාමීන් වහන්සේ මේ වගේ තැනකදී අපිට සතිය හම්බ වෙයි කියලා. අපි හිතුවෙත් නැහැ සතිය හරියයි කියලා. මට පුදුම සතුටක් තියෙනවා මේ වගේ තැනකදී මට මෙහෙම වුණාද කියලා. මම ගියා වැලිකඩ ගිය වෙලාවේ ප්‍රශ්න තුනක් ඉදිරිපත් කරලා තිබ්බා ධර්ම සාකච්ඡාවට. හරි බොහොම සාධාරණ ප්‍රශ්න. ඊට මම ඇව දැන් හත් තුනක් කිවරයි තව කවුද කතා කරන්නේ. ඒකට එක්කෙනෙක් අත උස්සලා කිව්වා මට මේක නොකියම බෑ කියලා. ඒත් මර දඬුවම් වෙච්ච එක්කෙනෙක් ඒ කියන්නේ ජීවිතාන්තය දා. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා ඇවිල්ලා මහා ලොකට වටත්තක් කරන උසපුටුවක වාඩි වෙලා ඉතින් අපිට බණ කෙලිනවා මොන පිසු සාංශය ඇස් දෙක වහගත්ත ගමන් අපිට මොකද වෙන්නේ කියලා ඔබ වහන්සේට හිතෙන්නේ නැද්ද කියලා ඇහුවා. බණ භාවනා කරන්න පුළුවන් ද ඇස් දෙක වහගෙන වහගත්ත ගමන් මොනවද වෙන්නේ? අර ඒකට පිහියෙන් තමයි ලැනුපු ඇති. එතන නඩු අර මරණ දඬුවම් තියපු ඇති. ඔක හරියන්නේ නැහැ ආමතුරුනේ. ඒ නිසා හිරගෙදරත් හැම මාසෙම භාවනා වැඩසටහන් තියෙනවා. අපිත් ඇස් දෙක වහගෙන ඉන්නවා සංසාර තිබුණු හිතත් කැළඹෙනවා කිව්වා. ඒ වෙලාවේ කරන අද ඔබ වහන්සේ සක්මණක් කියලා දුන්නයි කිව්වා. සක්මණ කියලා මේ හිතගෙන තමන්ගේ කකුලට බර වැටෙන හැටි. දැන් මම ගියාම කියනවා මම 65ක් බරයි කිලෝ. කකුල එක කකුලට 32කමාරක් දානවා. හිතගෙන බලන්නකෝ දානවද කියලා. දානවනේ ඉතින් හරිනේ. සතියත් හරි අධිශීල ශික්ෂාවත් හරි දැනෙන්නේ තමන්ටනේ. ඊටසේ එක කකුලක් උස්සපුවාම අනික කකුලට කිලෝ 65ම යනවා. ඒතර උස්සපු කකුල බිම තිබ්බට පස්සේ ඒකට 65ම එනවා අනික කකුල අතාරිනවා. ඉතින් මේ ටික ස්වාමීන් වහන්සේ හිතන්න බැරි වුණා මට. මම කකුල් දෙකෙන් හිටගෙන බැලුවා මෙහෙම සක්මන් මළුව දිහා. මට තේරෙනවා එතකොට මට හිතා ගන්න බෑ මං වගේ මදාවියෙක් මිනිහමරුවෙක් මරණ දඬුවම් ලක් වෙච්ච කෙනෙකුට මේ සතිය පිහිටියද කියලා. මේනේ මේකනේ සතිය කියන්නේ කියනකොට බුදුම සතුටක් ඇති වුණා. ඊට පස්සේ කකුලක් උස්සනකොට අනික කකුලට බර ආවා. මේ කකුල තියෙනකොට මේකේ බර ගියා. පියවර හතරයි ගියේ ස්වාමීන් වහන්සේ මට ඇඳුම් ගියා. මං වාගේ කෙනෙකුට හිරගෙදර ඉඳලා සක්මන් කරනකොට මෙච්චර හරි ගියයි කියලා ඒ වෙලාවේ ඉඳලා ඔබ අහතේ මේක කියනකම් පුදුම ඕනකමක් තිබුණේ ස්වාමීන් වහන්සේ. මං කවදාවත් හිතුවේ නෑ මේ හිරගෙදරකට ඇවිල්ලා මරණ දඬුවමනිය වෙච්ච කෙනෙකුට මෙහෙම සතිය පිටවන්න පුළුවන් වෙයි කියලා. ඒතර කෝ අපි ඔය ඉල්ලන අනික සුදුසුකම් මොකක්වත්ම නෑ. නමුත් ඒක පියවර හතරකට ශික්ෂාව පිටලා මේ ළඟදී ගියාට පස්සේ මේ මිනිස්සයා ගෑනු සතෙක් නැත්නම් හිර කාරියක් මුන්ද හයේ හතරේ කට්ටිය ඉන්නේ ඇතුලේ. අපි වගේ නිකන් ලෙඩ්ඩු එහෙම නැහැ. හේ කිහිලි කටු දෙකෙන්ලු ගියේ.
ඉතින් කිව්වලු ඉඳගෙන ඒක නම් මට කරන්න පුළුවන් සත්‍ය පිටරණ මං ආස හැබැයි විදින්නම් බෑ කියලා. ඉතින් අර ඔක්කොටම කියලා දීලා ගිය උපදේශිකාව අපෙන් ගිය සතිපාසල උපදේශිකාව කළු මං ඔයාට එක්ක ඉන්න. ඔය කීල් කරුදගෙන තු හිටගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ කළු බෑ අයියෝ මේක මේ කකුල් දෙකට අමාරු නෑ කමන්නේ මම ඉන්නවා පිටිපස්සෙන් කීල් දෙක අයින් කරා. ඊට පස්සේ කිව්වලු යකෝ මේ කකුල් දෙකේ හිටගෙන ඉන්නකොට පුදුම බරනි දැනෙන්නේ. එහෙට මාරිනවා මෙහෙට මාරිනවා වෙලාවක විලුඹේ වෙලාවක ඇඟිලි කටුවල මේ ලේවකේ මට හිටගෙන ඉන්න එක තේරෙනවනේ මං හිටියෝ මේ දෙකල් මට හිටගෙන ඉන්න බෑ. ඊට පස්සේ කළු ඕම ටිකක් වෙලාවක් හිටගෙන ඉන්නකෝ කීල කර දෙක නැති බව තේරෙන්නකෝ හොඳ කකුල් දෙක පොඩක් අඩියක් අතර ඈත් කරගෙන ඉන්නේ කියලා. ඉන්ටි කියලාගෙන මේ මනුස්සයා කතා කරන්න කිව්වර කරන්න බැරිලු මං හිතුවේ නෑ කවදාවත් මෙච්චර දේවල් දැනේ කියලා මෙච්චර ඉන්න පුළුවන්. ඊට පස්සේ කළු දැන් එක් කකුලක් උස්සන්නේ කියලා. උසල ඉස්රායින් තියන්. ඊ මනුස්සයා කළු පියවර තුන හතරක් තියලා ඊට පස්සේ මට කීල කර ඕනේ නෑ. මට දැන් මේකම තමයි කර්මස්ථාන. කියලා වார்த்தාවක් ලියලා දීලා තියෙනවා. මට සතිය පිහිටව බව වැටහිච්ච හැටි. ඒක හරි ලේසි කකුල කැඩිච්ච මනුස්සයෙක්. අපිට බල්ලන්ට හැතැම්ම නැ වගේ ඇවිදිනවා මොනවත් දන්නේ නැහැ. කොහෙ ගියාද මොනව වුණාද දන්නේ නැතිමද සපත්තු සෙරප්පු දාලා තේරෙන්නේ නැහැ. මේ ඊපෙරදත් අම්ම විහාරේ අම්මලු ගියාට පස්සේ මේ මනුස්සකගේ ෆොටෝ එකක් මට අරන් පෙන්නුවා මේ තියෙන කීලිකරු දෙක මේ අම්මඩි තමයි මේ ඉන්නේ. මේ ඉන්නේ අසවලා කියලා ඒ මිනිස්සු කා තියෙන මෙහෙම තිබ්බහම වාඩි කරලා පැය ඉන්නවා හෙල්ලෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ මේ ඒක දකින්න මේ මහමෙවුනාවට යන්න වෙයි කියලා සමාධි බුදු පිළිම ගා. පිස්සු එතන ඉන්න ඔක්කොමල වැනෙනවා. ඒක කීකට ඉන්න බෑ එතන. ඉර කඳවුරට යන්න ඕන වැඩේ බලන්න. ගිහිල්ලා දෙන්න ඕනේ මේ පුනරුත්ථාපන කඳවුරක මේ කුඩු කාර්යෝ ටිකට. පට්ට ගන්න කොට අල්ලනවා. තමන්ගේම තාත්තාටින් දූෂණය වෙච්ච පොඩි දරුවෝ ඉන්න ළමා අපරාධ තියෙන තැනට ගිහිල්ලා බලන්න. ඒ ළමයි කල්ලන හැටි. එහෙම නැත්තම් හෙට නෙවෙයි අනිද්දා නෙවෙයි ඉංගනිද්ද මැරෙන්න කියලා පිළිකා අන්තිම අවස්ථාවෙ ඉන්න. ඇවිදින්නවත් බෑ. ඉඳ ගන්නවත් බෑ. ඇඳේ ඉන්නේ. ඒකට වීඩියෝ එක දාලා පෙන්නපුවා වට දැන් බුදියාගෙන ඉන්න බව තේරෙනවද කියලා ඉනාවක් යනවා. අම්මත් ළඟ හිරියලු මෙටනොත් ළඟ හිරියලු අනේ මේ තව දවස් තුනකින් මැරෙන්න ළමයට මේ ඇඳේ බුදියාගෙන ඉන්න බව බුදියාගෙන ඉන්න බව තේරෙනවා. ඒක කතෝලික ළමයි ලියලා දීලා තියෙනවා. මම කතෝලික ආගමේ මං හිතුවේ නෑ මේ වගේ දෙයක් මේ මරණ වෙලාවේ මේ පිළිකා හැදින වෙලාව මට හරියයි කියලා. ඒ වෙලාවෙ ඉඳලා මට ඇතිවෙච්ච සාන්තිය ඉතිකර අත්තානුවාද බයකින් නැතුව ඒ වෙනුවට මේ සතිය පිහිටියා කියලා තමන්ට වැටහෙන වෙලාවේදී ඒ දෙන දැනුම විතර ඔය මොනම දෙයක්වත් වටින්නේ නෑනේ. අපි ඒකට කොච්චර වෙලා දෙනවද කියලා බලන්න. අපිට දවසේ මොනක්වත් කරගන්න වෙලාවක් නැහැ. අරක කරන්න මේක කරන්න අරකයි මේකයි වැරදිච්ච දේවල් අනම්මනම් කර කර හිටියට තමන්ට කියලා අත්ත කුසලයක් තමන්ට කියලා මෛත්‍රියක් තමන්ට කියලා කරුණාවක් නැතුව මේ අනුන්ගේ සීනි කිරණ එකනේ අපි කරන්නේ. කන්තබා බිස්නස් කර කර ඉන්නවා තමන්ට හිටගෙන ඉන්න තේරෙන්නේ නැහැ. ඉඳගෙන ඉන්න තේරෙන්නේත් නැහැ. ඉඳගෙන හිටියට මෙතන මේ සීල ශික්ෂාවක් වැඩෙනවයි කියලා අදි සීල ශික්ෂාවක් වැඩෙනවයි කියලා අත්තානුවාද බයෙන් තොර වෙනවයි කියලා පරානුවාද බයෙන් තොර වෙන කවුරුත් ඇවිල්ලා මල් මල දාන්න ඕනේ නැහෙනි. තේරෙනවා. ඒක තේරෙන්නේ නැත්නම් බුදුරජාන්සේගේ බුද්ධ කෘත්‍යයට බුදුහාමුදුරු බයින් එකක් නැහැ. ඒකට පව් කරන්න ඕනේ නැහැ. නිකන් හිටියත් අපි මේ කරන වැඩේ මෙන්න මේ තරම් සීල ශික්ෂාවට අනුග්‍රහ වෙනවයි කියලා දන්නවනම් අත්තානුවාද පරානුවාද බය දෙක නැති කෙනෙක් අද හොයන්න බැරි තරම් ලෝකේ. මේ බුදුන් උපන් ලෝකේ. මේ මෙච්චර ශාසනයක් තියෙන ලෝකේ. ඒ නිසා අපි හිතා ගන්න ඕන ලෝකෙට බැරි වෙයි. අත් මට මේක කරන්න පුළුවන් අපි ඒකට හැකි සංඥාව කියලා කියනවා. අපි කියනවා ඒකට උත්ප්‍රේරණය කරගන්නවා කියලා අපේ හිත. මෙච්චර කල් බැරි වුණා කමක් නැහැ. බැරි කෙනෙක් නැහැ මේකේ. මම උත්සාහ කරනවා කියලා. ඉතින් අර ඒ ගත්ත ශික්ෂාපදයක් හෝ එහෙම නැත්නම් මොනවා හරි වෘතයක් කියමුකෝ අපි දත්ම දිනකොට සතුටුමත් වෙන්න බලනවා. හෙට දත්ම දලිවල කට හොදනකොට සතුටුමත් වෙනවා. දත්ම දින තැනට යනකොට සතුටුමත් වෙනවා කියලා ඒ අත්‍ය කරගත්ත චිත්තක්ෂණයේ ඉස්සර පස්සර දෙක පූර්ව චේතන අපර චේතන දෙකක් දාගත්තාම ඕක පොඩ 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 බැතිරෙනවා. ඒක සාමාන්‍යයෙන් ගියන්නේ මට කිව්වේ ඒ දවසවල ෆවුන්ටන් පෑන් තියෙනවනේ තින්ත දාලා ලියන පෑන්. ඒ තින්ත ලියන පෑනක් තිබ්බොත් එහෙම තින්ත පොවන කඩදාසියක තියෙන කොටම චිතක් හැදෙනවනේ.
ටික වෙලාවක් තියා හිටියොත් ටික 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 අර තීත ලොකු වෙනවා. මොකද අර ෆවුන්ටන් එකෙන් එහෙම නැත්නම් උල්පත් බැනෙන් එනවා තින්ද. එන්නේ එන්නේ තීත ලොකු වෙනවා. ඒ නිසා අපි හැමදාම එක වැඩක් මොකක් හරි සතතාභ්‍යාසයෙන් සක්කච්ඡකාරීව ශ්‍රද්ධාවෙන් කරලා බලන්න. කරලා බලන්න තියෙනවා මේ කාලය ඇතුළත අපිට සහතිකයක් දී ගන්න පුළුවන් Tamanට. මගේ මේ වෙලාවේ අත්තානුවාද බයක් මට එන්න දෙයක් නැහැ. මම මේ ටික කල් නොකරපු වැඩක් කරනවා. ඕක මේ ටිකක් කල් යනවා ඇත්ත. Taman තුඩ වැඩිලා ගියාට පස්සේ එවැනි කෙනෙක් ළඟ ඉන්නවනම් අනිත් අයටත් බොහොම නිස්සද්දව වැඩ කරන්න හිතෙන වෙලාවක්, සතියෙන් වැඩ කරන්න හිතෙන වෙලාවක්, නැවතිල්ලේ වැඩ කරන්න හිතෙන වෙලාවක් තියෙනවා. සර්වඥාන්සේ කොයිතැනකෝ තීර්ථකාරාමයේට ගියා නම් එතන ඒ තීර්ථක කතාවට ගිහුණා. අන්න සමන බවත් කවති බණාසි වඩිනවා. කෑ ගහන්න එපා. කෑ ගැබුත් උන්වහන්සේ ඉන්නේ එකක් නෑ ආයි ඊට පස්සේ. අපි කරුණාකර නිස්සද්දෙමු කියලා. ඒ බුදුහාමරංගේ අර ඒ තියෙන ශක්තිය සංක්‍රමණිකයි. බෝවෙන ලෙඩක් වගේ. තව කෙනෙකුටවත් කෑ ගහන්න හිතෙන්නේ නෑ. එතෙන් දෙන්න නම් ටිකක් කල් යනවා. ඒ නිසා අපි ළඟ මේ තියෙන ශික්ෂාපද ටිකම ඇත්තටම ඒ සතියට යනකොට ශික්ෂාපද පොඩ්ඩක් ඉක්මවලා ගිහිල්ලා තියෙන්නේ. නමුත් ඒ වැඩේ ශික්ෂාපදයකින් වීතික්‍රමණය වෙන්න තියෙන ඊට වළක්කලා අපි ඒ වෙනුවට මානසිකාර්ය පවත්වන දේවල් තියෙනවානේ. සියුපසේ වන්දන වේලාව නැත්තම් වාඩි වෙන වේලාව නැත්තම් සක්මන් කරන වේලාව කියලා අපි වේලාවක් වෙන් කරන අන්නේ වෙලාදී මේක වෙන හැටි අත්තානුවාද බය නොයන හැටි පරානුවාද බය නොයන හැටි ඊට වැඩිය දඬ බයක් ආවත් හිර ගෙදරට ගියත් අපිට නම් වරදින්නේ නැහැ කියලා අර විශ්වාසය නැහැටි එහෙම ගියා නම් සිල්පදයක් රැකලා අය අපාගත වෙනවයි කියලා ප්‍රශ්නයක් වෙන්න බෑ. මොකද දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඉන්න දෙවියෝ පවා මිනිඔටුනු නමනම වඳිනවා මේ මනුස්ස ලෝකේ මිනිස්සු පන්තිල් රකින්නයි කියලා. මෙච්චර මේ යමන නොකෑමන දහබදුරා පට්ට වඳුරු ලෝකේ එකෙක් පන්තිල් රකින්නවා නම් දෙවියෝ වඳිනවා. ඒ මට්ටමට යන්න එච්චර කල්යන් නැහැ. බුදුජානක කියන්නේ හත් අවුරුද්දයි වැඩිම යන්නේ. අත් අවුරුද්ද යන ගොඩක් වැඩ කරගන්නනේ. ඒ නිසා අපි අදිෂ්ඨානයක් ඇති කරගමු. අපි ලෝකෙට කියාපෑමක් ඕනේ නැහැ. මට පුළුවන් විදියට මම කොතනකින් හරි පටන් ගන්න. හික්මීමක් පටන් ගන්න. අපිට ශික්ෂාපද ශීර්ෂයෙන් යන්න පුළුවන්. ඒ නැත්තම් බුදුරජාණන් වහන්සේ ගතීටි තේනී සින්නේ සුත්තේ ජාගර්ති ආදී වශයෙන් එක එකක් අන්තිමට වැසිකිලි කැසිකිලි කෘත්‍යේ පවා මහා කරුණාවෙන් ඇතුල් කරලා තියෙනනේ මේ අතිපට්ඨාන සූත්‍රයේ. එකකින් පටන් ගන්න. හරියට දින්ට පොන කඩදාසියේ පෑනක් තිබ්බා වගේ. ඊට පස්සේ බලන්න මේක ටික 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 පැතිරෙන හැටි. පුදුමාකාර වේගකින් පැතිරෙනවා. නැත්තම් අඟුලිමාලා වගේ කෙනෙකුට, දේවදත්තලා වගේ අයට, ওই බුදුරජාණන්සේ කියලා දීපු ওই පටාචාරා වගේ කෙනෙකුට අරතරන් තැනක ඉඳලා මේ තරම් ශීඝ්‍රයෙන් මේ පැතිරෙ ඉන්න බෑනේ. ඒගොල්ලෝවත් හිතුවේ නෑනේ මේ බණ මෙච්චරම සක්‍රියයි කියලා. අපි අදින් ඇත්තට විදිහ අඟුලි මාන තරම්ම සතු මෙරලා නැහෙනේ. පටචාරා වගේ අපි තාම හෙළුවෙන් ගිහිල්ලා නැහෙනේ. පිස්සු කිලින් නැහෙනේ. ඒ නිසා අපි ඊට වඩා හොඳ තැනක ඉන්නේ. හැබැයි ඒ ටික කරගන්න බැරි වුණොත් ඒ අඟුලි මානට පටචාරාට වුණා වගේ සතිය මෙච්චර ඉක්මනට පිහිටන්න පුළුවන් වුණා පුළුවන් කියන එක අපිට ප්‍රත්‍යක්ෂණය කරගන්න බැ නැත්නම් අත්දැක ගන්න බැරි වුණොත් කොහේ යයිද කියලා කියන්න බෑ. ඒකට අපි වග වෙන්න එපා. ඒ නිසා අපි උත්සාහ කරමු මේ අද මේ සමාදාංග රකින්න සීලය සමාදාය සික්කත සික්කාපදේ සුව ඉල්ලගෙන ගන්න කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ. ශික්ෂාපද සමා ඉල්ලගෙන ගන්න කියලා. ඒකෙදි කියනවා අවිප්පටිධාරත්තාය ආනන්ද කුසලානි සීලානි. යම් කිසි කෙනෙක් එන්නේ සීල කුසලේ වඩනවා නම් නැත්තම් සීලේ අදි ශික්ෂක් සීලයක් බවට පත් වෙනවා නම් නැත්තම් අදි කුසල් වෙනවා නම් විපිලිසරකම හිටින්නේ නැහැ කියලා. විපිලිසරකම තමයි ආතානේ ආතතිය, තිත්තෝපීනියා, ටෙන්ෂන්, ෆ්‍රස්ට්‍රේෂන් අද නැති එකෙක්වත් නැහැ. බල්ලන්ඩත් කිවල් වල හැදෙන බල්ලන්ඩත් අද පිස්සු. මේ මිනිස්සු ආශ්‍රය කරලා. කියා බල් බල්ලෙකුට කවදාකවත් පිස්සු හදනවා කියලා අහලා තියෙනවද? නෑ මොකද මිනිස්සු ළඟ නෑ. මිනිස්සුත් එක්ක හිරියොත් උණ්ඩත් මොලේ නරක් කියලා. ඉතින් සයි විපිලිසරකම නැතිවීමට නම්
අවිප්පටිසාරත්තාය ආනන්ද කුසලාණ සිලාණා මේක කියන බුදුදහමේ සිල් රකින්න කෙනා ප්‍රාර්ථනා කළ යුතු නැයි කියලා මට අනේ හිත විපිරිසර නොවේවා කියලා ධම්මතාය සාභික්කවේ අවිප්පටිසාරෝ සීලවන්තං මේ අපි චේතනා කළ යුතු නැහැ ඒ නිසා මේ සීල ශික්ෂාවෙන් තමයි අපි ලෝකෙන් වෙන් වෙන්නේ සත්තුන්ගෙන් වෙන් වෙන්නේ දුස්සීලයන්ගෙන් වෙන් වෙන්නේ ඒක බුදුරජාණන් අපිට නිකන් මූලික දෙයක් විදියට එහෙම නැත්තම් මේ ගෙයක් හදනකොට ෆවුන්ඩේෂන් එක වගේ ගෙයක් හදනකොට අත්තිවාරම් වගේ සාමාන්‍ය ගේ හැදුවට පස්සේ අත්තිවාරමෙන් යට කොටස පේන්නේ නැහැ දැන් මේ ගොඩනැගිල්ල හදනකොට එහා කෙළවරේම තියෙන කණුව ගහන්න ගියාට පස්සේ ඉංජිනේරුවෝ කිව්වා මේක පුරෝපසක් මෙතෙන්ද ගහන්න ඕනේ කිව්වා පිහිටිපතේ නකන් එතකොට මූලික ප්ලෑන් එකේ තිබුණේ නැහැ එහෙම එකක් ඉතින් අමතර වේදමක් දාන්න සිදුණු අඩි 14ක් හැලුවා දැන් කාට අපේ නැහැ එහෙම වලක් අරබව මොකද ඒක තියෙන පොළවේ යට මේ හැදියේ සාමාන්‍යයෙන් අඩි 6ක විතර ෆවුන්ඩේෂන් දාලා තමයි මේ ගොඩනැගිල්ල හැදුවේ ඊට පස්සේ පස්පිරියෝඩ වෙන්නේ නැහැ මේ සීල ශික්ෂාව කියන ඒ අතිවාරම ඉහළට යනකොට පේන්නේ නැහැ සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා සාමාන්‍ය ලෝකයට පේනවා නමුත් ඒක අර පදනම හදාගත්තේ නැත්නම් තට්ටු බිල්ඩින් ගහන්න බෑ ඒක නිසා ඒ ශික්ෂාව හදාගත්තා නම් ඒකට දෙවන්නේ තියා බලන්නත් එපා ආවලා ශික්ෂාපද රකින්න නැහැ ඒක අපිට අදාළ නැහැ දෙක අපිට කිසිම දෙයක අඩුවකුත් නැහැ අවශ්‍ය කරලා තියෙන අදිෂ්ඨාන ශක්තිය අපි වෙනුවට කරන්නේ මොකද්ද ශික්ෂාපද රකින්නම සාධකීමෙන් භාවනාට දොර අරගන්නවා කියලා අපි අරමුණක් භාවනා කරනවා නිමිත්තක් අරගන්නවා සමත භාවනා කරනවා විපස්සනා භාවනා කරනවා හැබැයි ඒක වෙන්නේ මොකද්ද අනියමාර්ථයකින් ශික්ෂාපද රැකෙන එක ඒ නිසා ඒකට අපිට ලැබිලා තියෙන මේ බුද්ධෝත්පාද කාලය manussත්ව ප්‍රතිලාභය චන සම්පත්‍ය සද්ධර්ම ශ්‍රවණය සත්පුරුෂ සංසීවනයේ සහ පැවිද්ද දුර්ලභම හය විශේෂයෙන් පැවිද්ද පැත්ත කතා කරනවා නම් ඒ ඔක්කොමත් ලැබිලා තියෙද්දී අපි මේ සාමාන්‍ය දුස්සීකු අතර වෙනසකුත් නැහැ ඒ තරම්ම අපේ හිත මේ කඩ කඩ වෙලා විසිරිලා අපි මේ ටික එකතු කරන්ඩ ඒ ශික්ෂා පදාරස කරනවා නම් ඒ දෙයින් අපි එක්කෙනෙකුට ඇති වෙන ජීවිතේ පරිවර්තන නැත්නම් හැරවුම් ලක්ෂේ වගේම අපිට කන්න බොන්න දෙන සිව්පස දායකයොත් මොනවද බලාපොරොත්තු වෙනවනේ නැත්නම් අපේ හතර වර්ගේ නෑයෝ ඒ ඇත්තන්ට හම්බෙන ලාභයත් ඒ ඇත්තන්ට හම්බෙන ආනිසංසත් එසේ මෙසේ නෙවෙයි ඒ නිසා කවුරුත් ඔක්කොම සිල්පද රකින්නකම් පමා වෙන්න එපා තමන්නට ශක්ති ප්‍රමාණෙන් මේ රකින්න සිල්පද ටික දැක දැක දැන දැන රකින්න